ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයට මගේ අප ආණ්ඩුවේත් ස්තුතිය මේ වෙලාවේ පුද කරනවා. ඒකට හේතුව තමයි අපි කතාවට කියනවා සියලු දේ දරුවන්ට. අපේ ටීවී ස්කෝලේ මං හිතන්නේ ප්‍රථම වතාවට පෞද්ගලික මාධ්‍ය ජාලය. මේ කරගෙන යන වැඩපිළිවෙලට ඒ වගේම ඊටීවී මාධ්‍ය ඊටීවී නාලිකාව සහ ස්වර්ණවාහිනී දෙකම ස්වර්ණවාහිනී ඒ දෙකටම අපේ ගෞරවයේ ස්තුතිය පුද කරනවා. මේ වගේ අවස්ථාවක්. අපි ඒ ආරම්භ කවදේ ඉඳලා දිගින් දිගටම ආණ්ඩුවට බලපෑම් කරා යෝජනා කරා රූපවාහිනී නාලිකා දෙක තුනක් අරගෙන රජයේ රූපවාහිනී නාලිකාවක් තියෙනවා. පෞද්ගලික රූපවාහිනී නාලිකාවත් එක්කත් සාකච්ඡා කළා. අධ්‍යාපනයේ රූපවාහිනී නාලිකාව මගින් ළමයින්ට ලබා දෙන්න වැඩසටහනක් ආරම්භ කරන්න කියලා. ඊළඟ ප්‍රශ්නේ තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් සම්පූර්ණම බැහැරව තමයි මේ පනත ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අධ්‍යාපනය මිලිටරීකරණයකට ලක් කිරීමක් මේ හරහා සිද්ධ වෙන්නේ. මොකද නැහැ. එහෙම සිද්ධ වෙන්නේ නැහැ. මේකේ ඉන්නේ කවුද? ආරක්ෂක මණ්ඩලක ප්‍රධානී. ඒ වගේම යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, විශ්වවිද්‍යාල උපකුලපතිවරය. විශ්වවිද්‍යාල උපකුලපති කියන්නේ කොතලාවල විශ්වවිද්‍යාල උපකුලපතිවරය. ඔබතුමා ඔබතුමාගේ කියන කමිටුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සමාජික කෙනෙක් ඉන්නවා. හැබැයි ඒ හරහා කියන්න බෑ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ කොසමේ නියාමනයට යටත් කියලා. එහෙම කියන්නේ නැහැ. ඔබතුමාලගේ පනත ඒක නැහැ. නැහැ අපි කියමු මෙතනින් 7 දෙනෙක්ම හමුදා සමාජිකයෝ කියලා. නිමේෂ් මාතක යොමු කරන ප්‍රශ්නේ ඇයි ඒක? මම ඒක තමයි. මේක නේ හමුදා සමාජිකයෝ 7 දෙනෙක්ම. එතකොට මේ රටේ හමුදාවේ සමාජිකයෝ ගෙන් වෙලා තියෙන වැරද්ද මොකද්ද? ත්‍රිවිධ හමුදාව අතර පුතුන් දෙනාට හොඳයි රටේ ආපදා වෙනකොට රටේ ත්‍රස්තවාදී එනකොට ඒක වළක්වන්න හොඳයි. ඔබතුමා අනුමත කරනවද විශ්වවිද්‍යාල සුසුසුකම් ලබන අවම සුසුසුකම ඔය කොමිටුවෙන් තීන්දුව කිරීම ඔබතුමා අනුමත කරනවා. මම කියන්නේ ඔකට එන හමුදා සමාජිකයන් ගැන නෙමෙයි. ඒ යෝජිත පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අවම සුසුසුකම් පිළිබඳව ප්‍රශ්නයක් යොමු වුණා. කිසිම අඩු සුසුසුකමක් තියෙන. එහෙම නැත්නම් වෙනත් ක්‍රමවේදයකට කිසි කෙනෙකුව මට ඔප්පු කරන්න නිමේෂ් මේ වෙනකන් ඔබතුමා සහතිකයක් දෙන්න පුළුවන්. මේ වෙනතුරු නුසුදුසු දරුවෙක්ව කියලා ඔප්පු කරන්න අභියෝග කරනවා. මම දැන් පෙන්නන්නම්. පෙන්නන්න ඔප්පු කරන්න. හැබැයි අපහාස කිරුවොත් ඒ දරුවෙක්ට කාටද දරුවෙකුට? බැසිල් රාජපක්ෂ මහත්මයා මුදල් ලැබුණාට පස්සේ අපේ හැම මුදල් නෝට්ටුවකට පස්සම් කරන්නේ ඇමරිකන් පුරවැසි. අපේ අර ගම්වල ඉස්සර තිබුණා මිනී පිටණී ඉස්සරහින් යනකොට කෑ ගහ යනවා හයියෙන් සින්දුවක් කියාගෙන යනවා. ඒ වගේ බැසිල් කියන නමටත් බයයි. මෙයාලා හීනෙන් කෑ ගහගෙන නැකිරින්නේ බැසිල් කියාගෙන.